අයිබෝන් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුවෝ හැමෝම ඉතින් අදත් මේ වාකතුලා ඉන්නේ SL Master Official YouTube channel එකත් එක්කයි ඉතින් අද වීඩියෝ එකේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ කම්පියුටර් එකේ තියෙන ෆොටෝස් වීඩියෝස් ඔයාගේ iPhone එකට සියා කරගන්න වගේම ඔයාගේ iPhone එකේ තියෙන ෆොටෝ වීඩියෝ ඔයාගේ කම්පියුටර් එකට සියා කරගන්න විදිය ගැන ඔයත් එක්ක කතා කරන්න ඉතින් මේ විදියට සියා කරන්න පුළුවන් ක්‍රම දෙකක් ගැන අද අපි ඔයත් එක්ක කතා කරනවා හරි එහෙනම් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාම අපි subscribe කරලා නැත්නම් පා පල්ලෑ ඇතුළේ අතපාට subscribe button එක touch කරලා ඊට ඉස්සරහින් ඇති bell icon එක press කරොත් විතරයි අපි මේ වගේ දාන වීඩියෝ ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට හරි එනද අපි කතා කරමු අපේ පළවෙනි ක්‍රමය මොකක්ද කියලා. ඔයා මුලින්ම ඔයාගේ iPhone එකේ සෙටින් ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පල්ලෑට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් ෆොටෝස් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. අනේ ෆොටෝස් කියන ඔප්ෂන් එක මත ඔයා ටච් කරාට පස්සේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් iCloud ෆොටෝස් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. සමහර විට ඔයාගේ මේකේ ටික් එක මේ වෙද්දිනුත් දාලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කරන්න ඕනේ මෙතන ටික් එක මේ විදිහට දාගත්තට පස්සේ මෙන්න මෙතන මැසේජ් එකේ अपडेट ऑप्शन के निकम टच कर हरी इट पास मे वे पेज अक्नवा बलागंड पुलवा मेतन उड़ीमतीन प्री की फाइव जीबी की टच करलाटीन तीनवा कंटिव विदउट पर्चेसिंग अन्न एक टच कर इट पास बलागंड पुलवा टर्न इन ओन के वेटिला अर iCloud फोटोस् कोलपाट टीकनवा හරි දැන් ඔයා ෆෝන් එකෙන් සෙටින් ටික හදාන අවසానයි දැන් අපි එහෙනම් බලමු අපි කොහොමද කම්පියුටර් එකෙන් මේකේ සෙටින් ටික හදාගන්නේ කියලා හරි දැන් ඔයාලට මුලින්ම ඔයාගේ කම්පියුටර් එකේ Microsoft Store එක ඕපන් කරගන්න ඕනේ එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඉන්ටර්නෙට් යන වෙබ් බ්‍රවුස් එකක් ඕපන් කරගන්න මම ඉතින් මෙතන Microsoft Store එක ඕපන් කරගෙන iCloud කියලා සර්ච් කරගන්නවා ඊට පස්සේ මෙන්න මේ වගේ page එකක් එනවා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මුලින්ම තියෙනවා iCloud කියලා අන්න ඒක මත ටච් කරන්න ඕනේ ඊට පස්සේ ඔයාලට මේ විදිහට ලෝඩ් වෙලා මේ වගේ page එකක් එනවා බලා ගන්න පුළුවන් හරි දැන් ඔයා මේ iCloud කියන software එක ඔයාගේ computer එකට download කරගන්න ඕනේ මම මේ විදිහට මේ iCloud කියන software එක මගේ computer එකට download කරගෙන තමයි තියෙන්නේ හරි දැන් මම මේ download කරගත්ත software එක මේ විදිහට open කරගන්නවා ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Apple ID password කියලා තියෙනවා මෙතන ඔයාගේ ෆෝන් එකේ තියෙන Apple ID එකයි password එකයි ඔයා enter කරලා යටින් තියෙන sign in කියන option එක මත ඔයා touch කරන්න ඕනේ ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ page එකක් එනවා බලා ගන්න පුළුවන් මෙතන photos කියලා option එකක් තියෙනවා ඔයාට බලා ගන්න පුළුවන් ඒකේ tick එක ඔයා දාගත්තට පස්සේ ඔයාට මේ වගේ page එකක් එනවා මෙතන තියෙන tick දෙකම ඔයා දාලා යටින් තියෙන done කියන එක මත ඔයා touch කරන්න ඕනේ හරි ඊට පස්සේ ඔයා යටින් තියෙන apply කියන button එක මත touch කරන්න ඕනේ හරි දැන් ඔයා ඔයාගේ කම්පියුටර් එකේ සෙටින් ටිකත් මේ විදිහට හදාගෙන අවසానයි. හරි අපි එහෙනම් දැන් බලමු කොහොමද අපේ iPhone එකට ෆොටෝ ෂෙයා කරන්නේ. ඒ වගේම iPhone එකේ ෆොටෝ කොහොමද කම්පියුටර් එකට ෂෙයා කරන්නේ කියලා. හරි දැන් ඔයාගේ කම්පියුටර් එකේ ෆයිල් මැනේජර් එක ඔයා ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට දැන් ෂෙයා කරගන්න අවශ්‍ය ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි ඔයා මුලින්ම සෙලෙක්ට් කරගන්න ඕනේ. මම දැන් මෙතන වීඩියෝ දෙකක් මේ විදිහට සෙලෙක්ට් කරගන්නවා. ඔයාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා රයිට් ක්ලික් කරලා මේ දෙක කොපි හරි නැත්නම් කට් හරි කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාලා වම් මැද පැත්තේ බලා ගන්න පුළුවන් අලුතෙන් iCloud Photos කියලා ඔප්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. අන්න ඒ ඔප්ෂන් එක මත ඔයාලා ටච් කරාට පස්සේ ඔයාට මේ වගේ page එකක් එනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් පෙන්වන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆොටෝ ඔයාගේ iCloud එක හරහා ඔයාගේ කම්පියුටර් එකට මේ විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් අර කලින් කොපි කරගත්ත වීඩියෝ දෙක මෙතෙන්ට පේස්ට් කරලා පහසුවෙන්ම iCloud එක හරහා ඔයාගේ iPhone එකට ෆොටෝස් වීඩියෝස් ඇතුළත් කරගන්න. ඒ වගේම ඔයාගේ iPhone එකේ තියෙන ෆොටෝත් මෙතනින් ඔයාට අවශ්‍ය ලොකේෂන් එකට කොපි ඇන් පේස්ට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එහෙනම් දැන් අපි බලමු අපේ දෙවෙනි ක්‍රමය මොකක්ද කියලා. හරි දැන් ඔයා මුලින්ම ඔයාගේ කම්පියුටර් එකේ ඉන්ටර්නෙට් යන වෙබ් බ්‍රවුස් එකක් මේ විදියට ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙතන සර්ච් බාර් එක තියෙනවා බලා ගන්න පුළුවන්.
මෙතන ඔයා WhatsApp web කියලා search කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මේ වගේ page එකක් එනවා බලා ගන්න පුළුවන්. දැන් ඔයා මෙතන උඩින්ම තියෙන WhatsApp web කියන එක මත click කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මේ වගේ page එකක් එනවා බලා ගන්න පුළුවන්. හරි. දැන් ඔයා කරන්න ඕනේ ඔයාගේ phone එකේ WhatsApp එක මේ විදිහට open කරගන්න එක. ඊට පස්සේ WhatsApp එකේ setting යටතේ WhatsApp web desktop කියලා විශේෂාංගයක් තියෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. මෙතන link එක drivers මත touch කරලා මෙතනින් okay කියන එක මත touch කරලා ඔයාගේ computer එකේ QR code එක මේ විදිහට scan කරගන්න ඕනේ. එතකොට ඔයාගේ phone එකේ තියෙන WhatsApp එක ඔයාගේ computer එකට මේ විදිහට එනවා ඔයාට බලා ගන්න පුළුවන්. හරි. දැන් ඔයා කරන්න ඕනේ ඔයාගේ phone එකේ WhatsApp එකෙන් ඔයාගේ යාළුවෙක් සම්බන්ධ කරගෙන අලුත් group එකක් මේ විදිහට create කරගන්න එක. හරි. දැන් ඔයාට පුළුවන් ඔයාගේ group එකට කැමති නමක් මේ විදිහට ඇතුළත් කරලා උඩින් තියෙන create කියන button එක මත touch කරලා ඔයාට මේ group එක create කරගන්න. ඊළඟට ඔයා කරන්න ඕනේ ඔයාර add කරගත්ත යාළුවව ඔයා මේ group එකෙන් remove කරලා දාන එක. එතකොට ඔයාට පුළුවන් ඔයා විතරක්ම ඉන්න group එකක් මේ විදිහට හදාගන්න. හරි. ඔයාටත් පුළුවන් සාමාන්‍ය WhatsApp එකෙන් photo video එකක් share කරන විදිහට ඔයාටත් මෙන්න මේ group එක හරහා ඔයාගේ computer එකේ තියෙන photo එකක් video එකක් ඔයාගේ iPhone එකට share කරගන්නත් iPhone එකේ තියෙන photo එකක් video එකක් ඔයාගේ computer එකටත් මෙන්න මේ group එක හරහා ඔයාට ෂෙයා කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම ඔයා දන්න තවත් ක්‍රම තියෙනවා නම් ඔයාට පුළුවන් පල්ලෙය කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහා භාවිත කරන්න. එතකොට අපේ යාළුවන්ටත් පුළුවන් ඒ ක්‍රමයේ පිළිබඳවත් පොඩි දැනුවත් වීමක් සිදු වෙන්න. ඉතින් ඒ වගේම ඔයාටත් මෙන්න මේ වීඩියෝ එක වටිනවා කියලා හැඟෙනවා නම් ඔයා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයා තාම අපේ YouTube channel එක මේ වෙද්දී නෝ subscribe කරලා නැත්තම් ඔයා පල්ලෙහැත් රතපාට subscribe button එක touch කරලා ඊට ඉස්සරහින් ඇති bell icon එක press කරලා Notification all දාගත්තොත් විතරයි අපි මේ වගේ දාන වීඩියෝ ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝකින් අපි නැවත හමු වෙමු.